ඩීසල් මිලගන නැවතත් මේ දැන් දින කීප එකට කලින් තමයි වැඩිකරේ නැවතත් වැඩි කරලා තියෙනවා ඩීසල් රුපියල් හැප්ත පහාකින් ලීටර් පෙට්‍රල් රුපියල් පනහකින්. දැන් මේ මිල වැඩිවීමත් එ ඉඳන මල වැඩිවීමත් එ මේ රටේ සෑම බාන්්ඩයක් හා සේවාවක මලගනම් වැඩිවෙන. දැන් මේකේ වාහනයක් තියෙන ෝටසයි කෙල තියෙන අයට පමණක් නෙමේ සාමාන්‍ය පාංගිඩිය ඉඳං හැම බාන්්ඩයක හා සේවාක මලගනන් වැඩිගෙන. ඉතින් අද මේ රටේ මේ ආණ්ඩුව මේ රටේ ජනතාව පත්කරලා තියෙන්නේ ඉතාම කනගාටු දායක ප තත්ත්වක්. එක පැත්තකින් ඔබ දන්නවා අද පෙට්‍ර ලීටරයක් ගන්න දින දෙක තුන, න්න වෙලා තියනවා පෝලිංවල මේ රටේ ජනතාව දැන් බුදියගන්න රෑට ගෙවල්වල නෙමේ මේරටේ ජනතාව පෝලිංවල තමයි වානෑ ඇතුළෙ බුදිය ගන්න. පෙට්‍රල් ඩීසල් පමණක් නෙමයි අද භූමිතල් ටික ගන්න ඔබ දන්නවා අද භූමිතල් ටික ගන්න පැගනන් දිනගණන් පෝලිමේ ඉන්න වෙලා තියෙනවා. විදුලිය පෑ දහයක් කපනවා. විදුලිය පැදහයක් කපන. අමාත්‍යවරයා කිව්වේ මාර්තතු පස්වෙන්දැන් පස්සේ මේ ප්‍රශ් ි ක්කම විසි දෙෙනවා කියන. දැ මේ අර අදනම හෙට මේ ප්‍රශ්්‍ර කවදාක්වත් විසි දෙන්නේ නෑ. අපි මේ ප්‍රශ්න ගැන කතා කරේ මීට අවුරුදු තුනකට කලින්. අපි මේ ආණ්ඩුවට කිව්වා මෙන්න මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා ඒ වෙනුවෙන් කරුණා කරලා අවශ්‍ය තීදු තීරණ ගන්න කියලා. ැඒ තිද තිරණ ගත්තේ නෑ. ඒක සමච්චලයට ලක් කර. අපි කිව්ව යෝජනා අපි කිව්ව තර්කවලට හිනා වනා. දැ අපි කිව්වේ අවරුදු තුනකට කලින් තමයි මේ ඩොල් එක පාවෙෙන් අරින්න කියලා. හැබැයි බලාත්කාරෙන් දෙසිය තුනට හිරකරගෙන හිටියා. බැරිම තැන අවුරුදු දෙකා මාර්ගට පස්සේ ඒ දෙතු දෙ පාාවෙන් ඇල දෙසිිය තිය වුණ දවසෙන් දෙසිය හැට වුණා. හැබැයි. ඒත් ඩො නෑ තාම ඩොල්ඩ් උන්ඩියල් ක්‍රමයට ගන්නවනං තුන්සිය පහයි තුන්සිය දහයයි ඩොල්ල් ගන්න වෙලා තියන්නේ මේකයි ඇත්ත තත්වය මේක තමයි යථාර්ථය